මැයි පළවෙන්දට දාහක් යොවුන් සේනාංකෙන් කොළඹටගෙන් මේ වියදන් ලේඛනය. එතකොට ආහාර වියදම් තියෙනවා, බස් වියදම් තියෙනවා. මට දැනගන්න ඕනේ ආණ්ඩුවේ මොන දේශපාලන පක්ෂද මේ ගේන්නේ කියලා. යොවුන් සේනාංකේ නිලධාරීන් වෙන්න බෑනේ. ඒගොල්ලෝ වැඩි රැලියකට එනවා නම් ආණ්ඩුව වියදම් කරන්න විදියක් නැහැනේ. රෙකෝඩින් හාවපුවම නම් ඉස්සෝ කවුද පිස්සෝ කවුද කියලා අපි ඔක්කොම දැනක පුස්සෝ කවුද කියලාත් අපි දන්නවා. ඒ නිසා මේ ගැන නෙමෙයි කරු කතා නැතිවෙමින් බුරු චෝදනා කරන්න එපයි කියන්නේ. තියෙනවා නම් ඩොකියුමන්ට් එක වහම් ඉදිරිපත් කරන එක මට ලබා දෙන්න. හැබැයි සභාපතිවරයා කියනවා පැහැදිලිව කිසිම දරුවෙක් මැයි දිනේට සහභාගී කරන්න සල්ලි දීලා නැහැ කියලා. ඉතින් පුස් කතා කියන්න එපා. හොඳයි. මේකේ තියෙනවා අයවැය ලේඛන මැයි පළවෙනිදා මේ යොවුන් සේනාංකේ මේ පිරිස සම්බන්ධ කිරීම කියලා. මේ එතකොට 1000ක් අසල පරීක්ෂා කරන්නේ අසල කියලා මේ ගණන් ටිකක් ලියලා තියෙන්නේ. ඉතින් මේ වගේ බොරු විදියට මාධ්‍යයට වොයිස් කට් එකක් කපා ගන්න මේ වගේ පහත් වැඩ කරන්න එපා. මේ කිසිම කොලේ කිසිම ලෙටර් හෙඩ් එකක්වත් කිසිම කෙනෙක්ගේ අත්සමක නමක්වත් සීල් එකක්වත් නැහැ. කොහොමද මේක යොවුන් සේනාංක කියලා කියන්නේ? ඔය සමාධි පදනම් වලින් උත් අර දුරකථන රෙකෝඩින් තියෙනවා වොඩ්කා බීපු කෑලි ගැන. ඉතින් මේ වගේ වැඩ කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මේක ඉතාමත්ම අපහාසයක්. ඒ ආයතනයේ සභාපතිවරයාට වැරදි. මේ සියලු දෙනාට යොවුන් සේනාංකේදී තරුණයෝ අපි අරගෙන මැයි දිනයකට එනවා කියලා. කොයි කියන්නේ මේ එක? උසාවියේ උත්තරීතර භාවය සම්බන්ධයෙන් අපිට ඇත්තේ විශාල ගරුත්වයක්. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා තමන්ම බරපතල ප්‍රකාශයක් මේ ලංකාවට සිදු කරා. මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට තියෙනවා කියලා උසාවියක මන්ත්‍රීවරු දෙදෙනෙක් සම්බන්ධයෙන් කරපු නඩු තීන්දුවක විනිසුරුවරු දෙපළක් තීන්දුවක් දීලා තියෙනවා. තව විනිසුරුවරයෙක් තීන්දුවක් දීලා නැහැ. එහෙම තීන්දුවක් දීලා නැති අවස්ථාවක තවත් කල් ගත්තොත් ඒ විනිසුරුවරයාගේ නම සමාජගත කරනවා කියලා. එතුමා එක කරේ උසාවිය හැටලුවට ලක් කිරීමක් වගේම මගේ මන්ත්‍රීවරු ප්‍රසංගෝද කිව්වේ දෙන්නේ කියලා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් සිලෙක් කොමිටියක් දාලා මෙතුමා කොහොමද මේ තොරතුරු දැනගත්තේ කියන එක මේ පාර්ලිමේන්තුවේ මගේ වරප්‍රසාද කඩේම සම්බන්ධයෙන් කියන එක නඩුවේ විනිසුරුවරු මෙතුමාට කතා කරලාද කියන එක පිළිබඳවත් මම හිතනවා මට අයිතියක් තියෙනවා දැනගන්න. ඒක හිටියෙත් නෑ. මම කිව්වේ මම නඩු තීන්දුව මොකද්ද කියලා කිව්වේ නෑ. මම කිව්වේ දෙන්නේ කියලා තියෙනවා. එක්කෙනෙක් කියලා නෑ කියලා. මොකද විවස්ථාව අනුව මාස දෙකෙන් නඩු තීන්දුව ලියලා ඉවර කරන්න ඕන. අධිකරණය තමයි විවස්ථාව උල්ලංඝනය කළා තියෙන්නේ. නඩුව දාලා මාස 5යි. උසාවියක තියෙන දිම්පු නැති නඩු තීන්දුවක් මෙතුමා කියනවා විනිසුරු දෙන්නේ කියලා ඉවරයි කියලා. දැනුත් කිව්වා. ඒක බරපතල වරප්‍රසාද කඩවීමක් නෙවෙයි. නැවතවතාවක් කිව්වා. කරුණාකරලා මම ඉල්ලීමක් කරනවා පරීක්ෂණයක් කරන්න. මෙතුමා නීතිවරයෙක් නෙවෙයි. මම නීතිවරයෙක්. මේ නඩුවට පෙඩේ හිටපු නීතිඥ බාතුරු අපිට කිව්වා. මුළු අලුත් කඩේම දන්නවා මේක. මෙතුමා විතරයි නඩු කියලා තියෙන්නේ. මෙතුමා අධිනීතිඥ නිසා මෙතුමා දන්නවා ඇති. ඉතින් අධිනීතිඥ අධිපණ්ඩිත වුණාම එහෙම වෙනවා. මෙතුමා බරපතල ප්‍රකාශයක් කරන්නේ. අලුත් කඩේ උසාවියේ ඔක්කොම ලෝවර්ලා දන්නවලු. නඩු තීන්දුව ලියන්න ඉස්සෙල්ලා ලංකාවෙ ඉන්න උසාවියේ ලෝවර්ලා දැනගන්නවා කියන තීන්දුව මම නම් කොහෙවත් අහලා නැහැ. ඒ වගේම එක දෙයක් දන්නවා. හරින් ප්‍රාන්තුමතුමාත් හදවතින් කැමති මේ නඩුව තීන්දුව දෙනවට. මොකද එතුමාට තමගේ අමාත්‍යංශය කරන්නවත් දෙන්නේ නැහැ එතුමාගේ ওই නියෝජ්‍ය අමාත්‍යවරිය. එතුමාත් බොහොම ආසාවෙන් ඉන්න මේ තීන්දුව ලියලා ඉවරනක